मेरे को साइन इन करना है। ठीक අයිබෝන උංගල එකතු වෙලා ඉන්නේ Houseplan.lk එකත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අලුත්ම මොඩල් හවුස් එක ගැන. ඉතින් ඊට කලින් මම කියන්නම් අපේ ඔෆිස් එක තියෙන්නේ කොහෙද කියලා. අපේ ඔෆිස් එක තියෙන්නේ කඩවත. ඒ වගේම තමයි උඹලන්ට වැඩිදුර විස්තර සඳහා උඹලන්ට කතා කරන්න ඕන නම් 07.03 800යි 500 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඊළඟට මම කියන්න යන්නේ ඔයගලන්ට අපි මේ මොඩල් හවුස් කියන කන්සෙප්ට් එක මෙච්චර මේක ගැන කතා කරන්න තියෙන හේතුව මොකක්ද කියන එක පැහැදිලි කරන්න. ඇත්තටම කිව්වොත් දැන් ගොඩක් වෙලාවට අපි ළඟට එන කියන්නේ ගෙයක් හදාගන්න ආසාවෙන් ගෙයක් හදාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මේ මොඩල් හවුස් කන්සෙප්ට් එක අපි කරන්න ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ට ඇත්තටම කිව්වොත් හරි අදහසක් නැහැ ගේ කොයි වගේ වෙන්න ඕනද ගෙදර ස්ට්‍රක්චර් එක කොයි වගේ වෙන්න ඕනේද ගෙදර පිටත වෙනම කොහොමද වෙන්න ඕනේ කාමර කොහොමද එන්න ඕනේ ඒ වගේ අදහසක් හරියටම නැහැ. ඒගොල්ලන්ගේ හිතේ තියෙන්නේ මට ගයක් හදා ගන්න ඕනේ තට්ටු දෙකේ ගයක් කාමර 3යි තට්ටු දෙකේ ගයක් කාමර 4යි තනි තට්ටුවේ ගයක් කාමර 3යි ඔය වගේ අදහස් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් ඔය අදහස් වලට ගැළපෙන විදිහට ඒ ශ්‍රේෂ්ඨය ගැන දන්න අපි උඹලන්ට මොඩල් හවුස් හදලා තියෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් මොඩල් හවුස් කියුවාම දැන් 2D plan තියෙනවා. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා 3D plan නැවිත් තියෙනවා. නමුත් 3D plan එකක් උනත් උගලන්ට මේ වගේ screen එකක නැත්තම් phone එකේ එහෙම බලද්දි 2D තමයි උගලන්ට පේන්නේ. නමුත් අපි මේ කියන මොඩල් හවුස් කියන concept එකට අපි ගෙනත් තියෙන්නේ ඇත්තටම හැදෙනගේ ඒකේ පොඩි size එකක් තමයි අපි මේ ගෙනත් තියෙන්නේ. එතකොට ඔයගලන්ට හරියටම අදහසක් ගන්න පුළුවන් මේ තියෙනවා වගේ ඉඩමක පර්චස් 10ක ඉඩමක් නම් මට තියෙන පර්චස් 10ක ඉඩමක මගේගේ හැදුනහම මගේ ගෙදර පේන්නේ මෙන්න මේ විදිහට. අගුව පැනලා තියෙනවා නම් මෙච්චරක් පැනලා තියෙනවා. එතකොට ඒකෙන් කව වෙන්නේ කොයි විදිහටද? ඊට පස්සේ මගේ ඉඩමේ වටේ තියෙන ඉඩ ප්‍රමාණය. මම ලෑන්ඩ්ස්කේප් දැන් සමහරලාට හිතන්න පුළුවන් මුළු ඉඩමෙම මගේ ගේ හැදෙනවා ඇති. මට ඉඩම ආයෙත් අලුතින් හදාගන්න දෙයක් නැහැ. සමහර වෙලාවට හිතාගෙන ඉන්න පුළුවන් පර්චස් 10ක ඉඩමක් මට තියෙනවා මට ලොකු ගයක් හදන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් එහෙම හදන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ දලා අදහසක් ගන්න තමයි අපි මෙන්න මේ concept එක අපි ගෙනාවේ. මොකද මොඩල් හවුස් එකක් අපි තිබ්බහම ඔයගලන්ට පේනවා අපි අනිවාර්යෙන් පර්චස් 10ක ලෑන්ඩ් එකක් තමයි ගන්නෙ. එතකොට පර්චස් 10ක ලෑන්ඩ් එක ගයක් තිබ්බහම ගේ ඉස්සරහ ඉඳන් පාරට කොච්චර ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ. ඊට පස්සේ ගෙදර පිටිපස්සේ ඉඳන් කොච්චර ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ ගෙදර දෙපැත්තෙන් කොච්චර ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා මෙතන දැන් අපි කාපෝච් එකක් ගත්තොත් එහෙම කාපෝච් එක කොහොමද අනිත් ප්‍රශ්න තමයි සමහරලාට ගේ හදාගෙන යද්දී ඔයගලන්ට හිතන්න පුළුවන් දැන් මේ ගේ දැක්කහම පේනවා ගටර්ස් කොහොමද දාන්න ඕනේ ඒකට කොහොමද වතුර බහින පැති කොහොමද තියෙන්න ඕනේ ඒ වගේම තමයි දැන් සමහර අය දානවා මේ ගේවල් තෙමෙනවද ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම ඔයගොල්ලෝ කලින් මේ ගෙදරින් දකිනවා. එතකොට ඔයගලන්ට ඒ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ආයතනයේට ගොඩක් අය සති අන්තයේ දවස්වලදී අපිව හම්බෙන්න එනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ එන හැමෝම එන්නේ අපේ මේ මොඩල් හවුස් බලන්න. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ අපි හදලා තියෙන මොඩල් හවුස් වෙන වෙනම බලනවා, ඒක ඇතුළේ බලනවා. අපි සාමාන්‍යයෙන් BMICH එක එක්සිබිෂන් එකකට ගියාට පස්සේ අපේ ස්ටෝල් එකකට වැඩිම පිරිසක් එන්නේ අපි කිව්වට පස්සේ අපේ ලයිව් එකකින් අපි ඇවිත් ඉන්නවයි කියලා වැඩිම පිරිසක් එන්නේ මේ හදලා තියෙන ගෙවල් බලන්න. මොකද ඇත්තටම කවදා හරි හදන ගෙදර චූටි මොඩල් එකකින් අදහසක් ගන්න. ඉතින් ඒ හින්දා මම කලිනුත් කිව්වා වගේ මේ මොඩල් හවුස් කන්සෙප්ට් එක වඩාත් වැදගත් වෙන්නේ එන්නේ ඒ හින්දායි. මොකද හරියටම ඒක ගැන දන්නේ නැති කෙනෙක් අපි ළඟට එද්දි ඒක ගැන දන්න අපි ඕගලන්ට ඒක හොඳට පැහැදිලි කරලා දෙන්න හොඳට කියලා දෙන්න තමයි මෙන්න මේ මොඩල් හවුස් කන්සෙප්ට් එක අපි මුලින්ම හැදුවේ. ඊළඟට ගත්තොත් එහෙම ඕගලන්ට ඇති වෙන ප්‍රශ්න
දැන් මේකේ බිත්තිය කොහොමද ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් එකක් දැක්කම ඕගලන්ට හද අහන්න සාමාන්‍යයෙන් අපිත් ඒක කතා කරන්නේ නැහැ අය අහන දේවල් බිත්තිය හදලා තියෙන්නේ කොහොමද මේකේ වටේ පේමන්ට් එකක් නැද්ද මොකද කෙනෙක්ට ගයක් හදලා ඉවර වුණාම අහන්න දෙයක් නැහැ මගේ ගෙදර වටේ පේමන්ට් එක දාන්න නැද්ද මොකද මේ හැම මොඩල් හවුස් එකකම ඕගලන්ට අපි පෙන්වලා තියෙනවා අපි මොනවද කරන්නේ අපි මොනවද නොකරන්නේ කියන එක ඉතින් ඒ හින්දා හොඳ දල අදහසක් ඕගලන්ට මේක හරහා ගන්න පුළුවන් ඒකත් එක මම කිව්වොත් එහෙම අපි මේ හැම එකේම ඩීටේල්ස් දීලා තියෙනවා ඩීටේල්ස් වයිස් දාලා තියෙනවා මොකද අපි ජනේලයක් හදනකොට මේ මොඩල් හවුස් එකේ ඒ ජනේලේ පවා අපි හදන ඩිසයින් එකේම ඩීටේල් එක අරගෙන තියෙනවා එතකොට මේ ෆිනිෂ් වෙන්නේ මෙන්න මේ විදිහටමයි ජනේලයක් ගත්තොත් පොඩි ජනේලයක් ගත්තොත් කොයි විදිහටද වීදුරු වෙන්නේ කොයි විදිහටද ජනේලේ ඩිසයින් එක එන්නේ මේ හැමදේම ආයමත් පස්සේ ඩිස්කස් කරන්න දෙයක් නැහැ. පස්සේ ගණන් වෙනස් වෙන්න දෙයක් නැහැ. අපිට කියන්නත් බෑ. අපි කතා කරේ ප්ලේන් ඩිසයින් එකක් නැහැ. අපි ලී ඩිසයින් එකකට කතා කරේ එහෙම නැහැ. අපි මේ හදලා තියෙන ඔයාලයි අපි අතර තියෙන ප්‍රශ්න ගැටලු නැති වෙන විදිහ දෙයක්. ඊට පස්සේ මම කිව්වොත් කලින් වගේ සමහර අයට ප්‍රශ්න එන්න පුළුවන් වහලට මොනවද අරන් තියෙන්නේ? ෂීට්. එතකොට බිත්ති වලට මොනවද අරන් තියෙන්නේ? බ්ලොග් ගල්. මොනවද බ්ලොග් ගල්? SLS සහතිකේ තියෙන ඒකට තත්ත්ව සහතිකේ තියෙන හොලෝ බ්ලොග් ගල තමයි අපි බිත්ති වලට අරන් තියෙන්නේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් වයරින් එක, ප්ලම්බින් එක, ඒව මොන මොනවද කරන්නේ? ඒවට කොහොමද වොරන්ටි එකක් දෙන්නේ? දැන් අපි කියනවනේ අවුරුදු 20ක වොරන්ටි එකක් දෙනවා අපි කියලා. හැබැයි කෙනෙක් අහන්න පුළුවන් බාත්รูම් සෙට් එකකටත් අවුරුදු 20ක වොරන්ටි එකක් දෙනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්න ටික ඇග්‍රීමන්ට් එකකට කලින් අපිත් එක දැනගන්න පුළුවන්. ආවොත් කතා කරලා. දැන් මම ඕගලන්ට අපි මේ හැමදේම එග්‍රිමෙන්ට් එකේ දාලා තියෙනවා මේ මේ දේවල් වලට මේ මේ වගකීම තියෙන්නේ. එතකොට මොනවාද අපි පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකේ නමේ ඉඳන් අපේ එග්‍රිමෙන්ට් එකේ තියෙනවා. එතකොට කාටවත් ප්‍රශ්නයක් එන්නේ විදිහක් නැහැ. මේගොල්ලෝ මුලින් කියනවා ටයිල් දානවා කියලා. පස්සේ මොන ටයිල් එක දානවද දන්නේ නැහැ. මේගොල්ලෝ මුලින් කිව්වා මේ orange fittings දාන්න කියලා. දැන් කියනවා තව එකක් දාන්න කියලා. එහෙම අපි අතෙන් Houseplan.lk අපේ ආයතනයෙන් කිසිසේත් එවැනි දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි දෙකොල්ලොම එකඟ වෙන එග්‍රිමන්ට් එකේ අපි දාලා තිනවා අපි මොනවාද පාවිච්චි කරන මැටීරියල් එකේ ඉන්න. එතකොට කෙනෙක්ට කියන්න බෑ කිසිසේත්ම අපිට චෝදනාවක් කරන්න බෑ අපි බාලබඩු පාවිච්චි කරනවා අපි කිව්වේ නැති දේවල් පාවිච්චි කරනවා. හොඳම උදාහරණේ මේ සිමෙන්ති නැති කාලේ. මේ සිමෙන්ති නැති කාලේදිවත් අපි ඕගලන්ට පොරොන්දු වෙච්ච සිමෙන්ති අපිට අල්ට්‍රාටෙක් තමයි අපි දාන්නේ. ඒ සිමෙන්ති හම්බ වෙනකන් අපි වෙන කිසිම සිමෙන්තියක් පාවිච්චි කරලා නැහැ. ඒක අපිත් එක්ක වැඩ කරන හැම ක්ලයන්ට් කෙනෙක්ම දන්නවා. මොකද මේ කාලේ අල්ට්‍රාටෙක් හොයාගන්න නැහැ. වෙන එක එක නම් වලින් තියෙන සිමෙන්ති වර්ග තියෙනවා. ඒත් ඒ කිසිදු සිමෙන්ති වර්ගයක් අපි පාවිච්චි කරලා නැහැ. මොකද ඒකට හේතුව අපි ඔයගලන්ට බැඳිලා ඉන්නව ගිවිසුමකින් ඔයගලොත් එක්ක එකඟ වෙන දෙයක්ම දාන්න. දැන් එතකොට සමහර අය කියන දැන් සංස්ථා දාන්න කියලා කියන්නේ එකඟ වෙන්න පුළුවන්. මට සංස්ථා දාන්න. එතකොට ඒගොල්ලෝගේ එකගත්තේ මත බිත්ති වඳිනකට අපි සංස්ථා ගන්න පුළුවන්. නමුත් අපි කොන්ක්‍රීට් එකක් දානවා නම් අනිවාර්යෙන් අල්ට්‍රාටෙක් ගන්න. ඒ වගේ අපි අපේ ස්ටෑන්ඩඩ් එක මේ අනිවාර්යෙන්ම මේන්ටේන් කරන ආයතනයක්. අනිත් එක තමයි අපිට දැනට තියෙන පොඩි හරි නරක නාමයක් තියෙනවා නම් අපේ නම ඉස්සරහින් Houseplan.lk නමින් තියෙන්නේ පොඩක් වැඩ පරක්කු වෙනවයි කියන එක. හැබැයි කිසිම කෙනෙක් අපේ ආයතනයේ අපි පාවිච්චි කරන දේවල් වල ක්වොලිටි එකේ ඒ වගේම තමයි අපි කරන දේවල් වල අඩුපාඩු ඒ කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් අපිට තියෙන එකම නරක නාමය තමයි අපි අතින් වැඩ පරක්කු වෙනවයි කියන එක. නමුත් සාධාරණව ගත්තහම වැඩ පරක්කු වෙන්න අපිට සාධාරණ හේතු තියෙනවා. නමුත් හැමදේම සාධාරණීකරණය කරලා හරියන්නේ නැති නිසා අපි අලුත් ප්ලෑන් එකකට මේ අතර මේ කාලය අතරතුරදී වැඩ කරනවා වැඩ කරලා පෙන්නනවා. ඉතින් තව මාස දෙක තුනක් ඇතුළත ඒකේ ප්‍රතිලාභ ලබාගත් කට්ටියත් එක්ක අපි කතා කරමු. ඉතින් කලින් තිබුණ ප්‍රශ්න මොකද කොවිඩ් එකදී අපි පළවෙනි වතාවට ඒ වගේ වසංගතයකට මූණ දුන්නේ. ඉතින් ඒකෙදි පළවෙනි එකට මූණ දුන්නා වගේ නෙමෙයි අපි දෙවෙනි කොවිඩ් රැල්ලේදී මූණ දුන්නේ. ඒ වගේ අපි ටිකෙන් ටික හදාගත්තා. එතකොට මේ මුළු කාලෙම එක දිගට වැස්සා. ඉතින් ඒ වහින එකෙන් අපේ කට්ටිය වැඩ කරන එකේ වැඩ යම්කිසි බාලවීමක් වෙනවනම් ඒකට තවත් අලුත් පිළිවෙතක් අපි හොයාගන්නවා. ඒ වගේ අපේ බ්‍රෑන්ඩ් නේම් එක ඉස්සරහින් තියෙන පරක්කු වෙනවයි කියන නම නැති කරගන්න මේ වෙලාවේ අපි අපේ 100%ක් පුළුවන් උපරිමේ දාලා වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒක කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මම මේ කිව්වේ පහුගිය දිනවල අපිට තිබුණ ප්‍රශ්න සහ
ඕගලන් අපිත් එක්ක කතා කරන්න එනකොට ඕගලන්ට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර තමයි මම මේ කියුවේ. ඊට පස්සේ අපි ගියෝතින් අද මේ කතා කරන්න යන මොඩල් හවුස් එක ගැන කතා කරන්න. අපි දැන් මාස 5කට විතර කලින් 139.75ට තට්ටු දෙකේ ගයක් දැම්මා. ඒක දැනට අපේ සයිට් වලින් වැඩිම ප්‍රමාණයක් හැදෙන්නේ ඒ සයිට් එකේ. ඉතින් ගොඩක් අය කැමති වුණා මොකද තමන්ගේ බජට් එකට ගැලපෙන ඩිසයින් එකක් වෙන හින්දා ඒක. තමන්ගේ අතේ තියෙන ගානට ගැලපෙන ඩිසයින් එකක් වෙන හින්දා. ඉතින් ඒත් එක්කම දැනට බඩු මිලේ වෙලා තියෙන අධික වෙනස් වීම හේතුවෙන් අපිට අපහසුයි ඒ බජට් එකට නැවතත් තට්ටු දෙකේ දෙමහල් නිවසක් අරගෙන එන්න. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක අපේ අඩුපාඩුවක් නෙමෙයි. දැනට තියෙන බඩු මිලෙහි අධික වෙනස් වීම දරා ගැනීමට නොහැකි අපේ ආයතනයටත්. ඉතින් ඒ හින්දා අපි මොකද ඒ බජට් එක හවුස් එක අපි එළියට දුන්නාම ඒකේ බජට් එක වැඩි වෙනකොට අපි බලාපොරොත්තුෙන් හිටියා ඒ මිලටම ගැලපෙන විදිහට ඒ වගේ බජට් හවුස් එකක් ආයෙමත් එළියට දාන්න. නමුත් මේ තියෙන අධික බඩු මිලේ වෙනස් වීමත් එක්ක අපිට ඒක කරගන්න නොහැකි. ඉතින් ඒ හින්දා අපි තීරණය කළා තනි තට්ටුවේ ගයක් හදන්න. මොකද තනි තට්ටුවේ ගයක් අපි හදන්න තීරණය කළේ කම්බිවල වියදම සම්පූර්ණයෙන් අපිට අයින් කරගන්න පුළුවන් වෙනවා තනි තට්ටුවේ ගෙදරකින්. මොකද ස්ලැබ් දෙකක් එන්නේ නැති හින්දා ආයෙමත් සිමෙන්ති ප්‍රශ්නේ. මොකද සිමෙන්ති වල ලොකු මිලේ වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන් තනි තට්ටුවේ නිවසක් වුණාම. ඉතින් ඔය දෙක හින්දා තමයි විශේෂයෙන්ම තට්ටු දෙකේ නිවසක් අපිට මේ ගානට කරපු අපිට අද කාලේ වෙනකොට තනි තට්ටුවේ නිවසක් මේ ගානට කරන්න වෙලා තියෙන්නේ. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මිල ගණන් අඩු වෙයි කියලා. එහෙම වුණොත් අපි නැවතත් තට්ටු දෙකේ ගයක් මේ මුදලට දාන්න. ඉතින් මම කිව්වේ අපි අර 140ට තට්ටු දෙකේ ගයක් හදද්දී ඇයි දැන් තනි තට්ටුවක් එන්නේ කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන ප්‍රශ්නේ මේ වෙලාවේ මිලෙහි වෙලා තියෙන ලොකු වෙනස්කම. එහෙම නැත්තම් ඒක අපේ ආයතනයේ දෙයක් නොවේ. ඊට පස්සේ මම මේකේ ඕගලන්ට මේක සම්පූර්ණයෙන් විස්තර කරගෙන යන්නම්. මැසේජ් ඔගලන් දාන මැසේජ් වලට මම පස්සේ රිප්ලයි කරන්නම් සම්පූර්ණයෙන්ම ගෙදර. මොකද ගොඩක් දෙනෙක් මම මැසේජ් වලට රිප්ලයි කරාම මේ මැසේජ් වලට රිප්ලයි කරන්න ගත්තාම ආයෙමත් ගේ ගැන අහනවා. ගේ ගැන විස්තර කරන්න ගත්තාම මැසේජ් දානවා. ඉතින් ලේසිම දේ සම්පූර්ණයෙන් මම මේ ගෙදර වීඩියෝ එක කරන්නම් විස්තරාත්මක විස්තරේ කියන්නම්. ඊට පස්සේ ඔගලන්ගේ අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් මේ ඉඩම ගත්තොත් එහෙම පර්චස් 10ක ඉඩමක්. පර්චස් 10ක ඉඩමක් තියෙන්නේ. ඒ පර්චස් 10ට අපි මේක ලොකේට් කරලා තියෙන තනි තට්ටුවේ ගෙදර. ඒ තනි තට්ටුවේ ගෙදර ලොකේට් කරනකොට අපි කවුන්සිල් ඇප්‍රුවල් ගන්න පුළුවන් වෙන විදිහට. මොකද ගොඩක් දෙනෙක් සමහර වෙලාවල් වලට අපෙන් අහනවා කවුන්සිල් ඇප්‍රුවල් එක ගන්න පුළුවන් වෙන විදිහටද ඔයගොල්ලෝ කරන්නේ, බැරි වෙන විදිහටද, කවුන්සිල් එකේ ඩොකියුමන්ට් ඔයගොල්ලෝ දෙනවද, ඒවා ඔයගොල්ලෝ බාර දෙනවද. ඇත්තටම කිව්වොත් අපි කවුන්සිල් එකෙන් අනුමත කරගන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් තමයි ඔයගොල්ලන්ගේ අතට දෙන්නේ. හැබැයි අපිට බෑ ඒක ගිහිල්ලා පාස් කරලා දෙන්න. ඉතින් කවුන්සිල් එකේ අනුමැතිය ගන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලන්ගේ රූල්ස් වගේ තියෙනවා අපි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ විදිහට තමයි අපි අඳින්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ ගෙදරත් ලොකේට් කරලා තියෙන්නේ අපි. පාරේ ඉඳන් අඩි 15ක්. පාර මැද ඉඳන් අඩි 15ක් ඇතුළට අපි අරන් තියෙනවා. පිටිපස්සේ ඉඳන් සාමාන්‍යයෙන් පිටිපස්සේ ඉඳන් අඩි 10යි තියන්න ඕනේ. නමුත් මේ ගෙදර අපි අඩි 15ක් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් තනි තට්ටුවේ ගෙදරක ඉඩමේ මායිමේ ඉඳලා ජනේලේ ගාවට අඩි 7.5ක් තිබ්බහම ඇති. නමුත් අපි අඩි 10 දෙපැත්තෙන් මේ ගෙදර තියලා තියෙනවා. මොකද මේ ඉඩමේ පර්චස් 10ක ඉඩමේ මේක හැදුවාම ඉඩ ඉතුරු වෙන හින්දා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් පර්චස් 6ක් නම් තියෙන්නේ මේකේ හදන්න පුළුවන් වේද බැරි වේද. ඉතින් ඒ වගේ දෙයකදී අපිට කරන්න තියෙන්නේ පර්චස් 6යි නම් තියෙන්නේ අපි එක පැත්තකට බ්ලයින්ඩ් කරමු. ඒ පැත්තේ තියෙන ජනේල අපිට තව කොයි පැති වලටද ගන්න පුළුවන් කියලා බලමු. ඒ විදිහට කතා බහ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා ඒ විදිහට වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. මෙන්න මේක දැන් මේ ගෙදර සම්පූර්ණයෙන්ම වටපිටාව ගත්තොත් ඉඩමේ විස්තරය ගත්තොත් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට මම ගන්නම් ඉස්සරහ පෙනුම කොයි විදිහට දෙන්න කියලා. ඉස්සරහ පෙනුම ගත්තොතින් එහෙම මේක අපි ගෙදර කොටස් තුනකට, ඒ කියන්නේ පළලින් වැඩි කරන්න සමනින්
කොටස් අපි හදන සමහර ඩිසයින් කොටස් දෙකයි. දැන් අර කලින් හදපුගේ කොටස් දෙකයි. මේ වගේ කොටස් දෙකයි. මේකේ පළල අපි වැඩි කරගන්න කොටස් තුනක් අරන් තියෙනවා. ඒ කොටස් තුනෙන් අපි එක කොටසක් අරන් තියෙනවා කාර් පෝච් එකට. ඊළඟ මැද කොටස අපි අරන් තියෙනවා ලිවින් එකට. ඊට පස්සේ කොටස අපි අරන් තියෙනවා කාමරයකට. ඉතින් මේ විදිහට අපි පළලින් වැඩි කරගන්න එක තමයි මේකේ අපේ අරමුණ උනේ. මොකද තනි තට්ටුවේ නිවසක්. ඒ හින්දා පළලින් වැඩි කරගන්න එක තමයි අපිට අවශ්‍ය උනේ මේ ගෙදර කරනකොට. ඊට පස්සේ ගත්තොතින් එහෙම මේකේ කාර් පෝච් එකෙන් ඇවිල්ලා පොඩි වැරැන්ඩ එකක් තමයි මේ ගෙදරට ඇතුළ වෙනකොට ගේ ඉස්සරහා තියෙන්නේ. ඒකට හේතුව අපිට කාර් පෝච් එකත් ඒතනත් ලොකු ඒරියා එකක් තියෙන හින්දා අපි ලොකු ඉඩක් වේස්ට් කරේ නැහැ ගෙයින් එළිය කොටසට. ගේ ඇතුළට තමයි අපි අපේ ප්‍රධාන ටාගට් එක තිබුණේ. මොකද මේ දවස්වල තියෙන මිලෙහි අසාමාන්‍ය වැඩිවීමත් එක්ක ගෙවල් සමහර වෙලාවට මේ බජට් එකට මේ ගානට හදන්නේ අපි අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් දාලා. මේ ගාන අතේ තියෙන කෙනෙක්ට ගෙයක් නම් ඕනේ. එයාට ඉන්න පුළුවන් විදිහ ලස්සන ගෙයක් හදලා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ විදිහට මම කිව්වා වගේ පොඩි වැරැන්ඩ එකක් දාලා ගේ මේන් ඩෝ එකෙන් ඇතුළට යන්න තියෙනවා. එතකොට ඉස්සරහ පෙනුම අපි ගන්න පොඩි ජනේලයක්. පියන් තුනක පොඩි ජනේලයක් ඉස්සරහට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ කාමරේටත් ෆික්ස් ග්ලාස් එකක් අපි ඉස්සරහට දාලා තියෙනවා. මෙතන බිත්ති අපි කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ ජනේලයක් දාන්න. එතන තියෙන කාමරයක් ජනේලයක් මුකුත් දාන්න පාවිච්චි කරලා නැහැ. ඒකට හේතුව වාහනේ නැවැත්තුවාම එතනට ජනේලයක් දාපුවාම ඩිස්ටර්බ් වෙන හින්දා. ඉතින් අපි ඒ හින්දා එක අනිත් පැත්තට දාලා තියෙනවා. එතකොට මේ කොටසේ අපි ප්ලෑන් කළේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කාර් පෝච් එක තියෙන පැත්තෙන් අපි ඒ පැත්තට ඉඩම ගියොත් එහෙම ඔගලන්ට පේනවා මෙන්න මේ විදිහට තිබ්බහම කාපෝච් එකට වම් අත පැත්තෙන් අපි දිග ෆික්ස් ග්ලාස් තුනක් දාලා තියෙනවා. ඒකට හේතුව හොඳ ෆ්‍රෙන්ච් වින්ඩෝ තුනක් පියන් තුනේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දාලා තියෙනවා. ඒකට හේතුව තමයි හොඳ ආලෝකයක් ගන්න. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ ඉස්සරහ පැත්තෙන් තියෙන පොඩි ජනේලයක්. ඉතින් ඒකෙන් ආලෝකය මදි නම් ඊට වඩා හොඳ ආලෝකයක් ගන්න අපි මේ පැත්තේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් පාවිච්චි කරලා තියෙනවා. මේකෙදි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ලිවින් එකකට කොහොමත් වැඩි ආලෝකයක් ගන්න අපි ප්‍රයොරිටි දෙනවා ජනෙල් දොරවල් වැඩිපුර දාන්න. මොකද විශේෂයෙන්ම සාලේ කොටස නිතරම එළියට يعني ඒක ප්‍රයිවට් ඒරියා එකක් නොවන හින්දා හොඳ ආලෝකයක් හොඳ වාතාශ්‍රයක් එන තැන. මොකද ගොඩක් වෙලාවට පවුලේ කට්ටියකට එකතු වෙන තැනක් පිට කෙනෙක් ආවත් වාඩි වෙලා ආවිත් කතා කරන තැනක්. ඉතින් එතන ලස්සනට පිරිසුදුවට හොඳ ආලෝකමත්ද තියෙන්න ඕනේ කියන කන්සෙප්ට් එක හන්ද තමයි අපි එතනට ලොකු ජනෙල් නිතරම වැඩිපුර ජනෙල් පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මේකෙදි අපි විශේෂ දෙයක් කියන්න ඕනේ මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් කොටස. මේකට අපි වහලයක් පාවිච්චි කරන්නේ නැත්තේ දැන් අපි සාමාන්‍යයෙන් මේ මට්ටමේ වහලයක් පාවිච්චි කරොත් වහලයක් ගැහුවොත් එහෙම ගෙදර අඳුර වෙන්න බලනවා. මොකද මේ කොටසිනුත් ගේ වැහෙන හින්දා. ඒක හින්දා අපි මෙතනට පාවිච්චි කරන්නේ ට්‍රාන්ස්පේරන්ට් ෂීට් එකක්. ඕගලන්ට කලර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් ගෙදර තීම් එකට. දැන් මේ ගෙදර නම් නිල් පාට ෂීට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි ඒ ගෙදර අඳුර වෙන්නේ නැහැ. මොකද ආලෝකයක් හොඳට ලැබෙනවා දවල් කාලේ වගේම රාත්‍රී කාලෙදිත් ප්‍රශ්නයක් නැහැ. දවල් කාලේදී වැඩි ආලෝකයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවොත් එහෙම මේ කොටසෙ තියෙන්නේ කාමරයක්. මේ කාමරේට අපි පාවිච්චි කරලා තියෙන එක ජනේලයයි. මේක 10යි 12 කාමරයක්. ඊට පස්සේ මේ තියෙන්නේ කාමරයක්. එතකොට මේ කාමර දෙකටම ජනේල වෙන වෙනම පාවිච්චි කරලා තියෙනවා. ඒ දෙකටම අපි තනි එක වහලයක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ වහලේ උසින් වැඩි කරන්න හින්දා තමයි අපි මේ දෙකටම එකම වහලයක් ගහලා තියෙන්නේ. يعني කොනකින්දන් අපි අරන් ඇවිදින මොකද කාමර ඇතුලේ ඉන්නකොට රස්නේ ගතිය වැඩි. වහලවල් පල්ලෙහාට ගහුවොත් දැන් උගලන් පේනවා ලිවින් එකේ වහලේ අපි පල්ලෙහෙන් ගහලා තියෙන්නේ. ලිවින් එකේ වහල පල්ලෙහෙන් ගහලා තියෙන්නේ. ඊතුරු කාමරවල් වල වහලවල් අපි උස්සලා තියෙනවා. එකක් පෙනුම ගන්න. අනිත් එක තමයි කාමරේ රස්නේ ගතිය අඩු කරන්න. මොකද මේක තනි තට්ටුවේ ගයක් හින්දා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ කොටසට ආවොත් ගෙදර කුසිය පැත්ත තියෙන මේක ගෙදර කුසිය දොර මෙතනින් තියෙනවා. පියන් දෙකේ ජනේලයක් තියෙනවා. ඒ කොටසෙන් පස්සේ අපි යන්නේ බාත්รูම් එකට.
බාත්රූම් එකට උඩින් මෙන්න මේ තියෙන කොටස තුන් පැත්තෙම කවර් වෙලා තියෙන කොටස මේක තුන් පැත්තෙම කවර් කරලා තියෙන්නේ වෝටර් ටැංක් එක තියන්න එකක් අපේ ගෙදරට ඩිස්ටර්බ් නොවන විදිහට තමයි අපි ඒක පාවිච්චි කරලා තියෙන්නේ අපේ ගෙදර තියෙන ඩිසයින් එකයට කිසිම බලපෑමක් නොවන විදිහට කිසිසේත්ම අපිට වෝටර් ටැංක් එක පේන්නේ නැහැ ඊට පස්සේ ගත්තොත් එහෙම මෙන්න මේ කොටසේ තියෙන බාත්රූම් එකේ ෆෑන් ලයිට් එක මෙන්න මෙතන තියෙනවා ඉතින් ඊට පස්සේ ගත්තොත් බාත්රූම් එකට පස්සේ ඊට පස්සේ තියෙන්නේ ගේ ඉස්සරහ කාමරේ මම කලින් කිව්වා වගේම ෆික්ස් ග්ලාස් එකක් ඒ වගේම තමයි අරින්න වහන්න පුළුවන් වෙන විදිහට පොඩි පියන් තුනේ ජනේලයක් වෙනම තියෙනවා ඒ කාමරේටයි කුස්සියට දෙකටම අපි එකට වහලයක් අරන් තියනවා සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට එක වහලයකින් කවර් කරලා තියෙනවා අපි මේ මුළු ඒරියා එකම මේකේ ඇතුලේ විස්තරය ගත්තොත් මෙන්න මේ විදිහටයි එන්නේ ඉතින් මෙන්න මේ ඇතුලේ විස්තරය ගැන සෝරි එළියේ විස්තරය ගත්තොත් මෙන්න මේ විදිහටයි එන්නේ ඉඩමේ කොහොමද ලොකේට් කරලා තියෙන්නේ පෙනුම කොහොමද ඉතින් විශේෂයෙන්ම කෙනෙකුට මෙන්න මේ මොඩල් එක අපි මෙතනට ගේන්න හේතුව මේ අයිඩියා එක ගන්න පුළුවන් මෙන්න මේ වගේ මොඩල් එකක් අපි ඉඩමක තියලා බැලුවොත් විතරමයි හැබැයි අපිට පුළුවන් ගෙදර ඇතුළ ගැන අයිඩියා එකක් ගන්න 3D එකෙන් අපිට දෙන 3D වීඩියෝ එකෙන් 3D ෆොටෝස් වලින් මොකද ඒකට දාන ඇක්චුවල් සයිස් ඒ කියන්නේ අපිට ඕනනම් කාමරේට බෙඩ් එකක් අපිට කැමති සයිස් එකෙන් දාලා බලන්න පුළුවන් ඉඩ කොහොමද ඉතුරු වෙන්නේ අපේ මේ මොඩල් වල අපි ඒ කියන්නේ කාමරේ ඇඳවල් අල්මාරි හදලා නැහැ ඉස්සරහට අපි ඒ ඔක්කොමත් එක්ක තියෙන මොඩල් හවුස් කිහිපයක් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එසකන් දැනට මේ තියෙන ගෙවල් වල අපි ඒ මොඩල් හදලා නැහැ ඉතින් අපේ 3D ඩිසයින් එකෙන් ඕගලන්ට බලා ගන්න පුළුවන් කාමරේ ඇඳ තිබුණාම කොහොමද කාමරේට අල්මාරියක් දැම්මහම කාමරේ පොත් මේසෙ තිබ්බහම කොහොමද ඒ වගේ දේවල් ඔයගලන්ට අපේ මෙන්න මේ 3D එකෙන් බලන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මෙන්න මේ තියෙන අපේ ගේ ඇතුලේ පෙනුම තමයි මේ තියෙන්නේ මම උගලන්ට කිව්වේ අපි සෝෆා එකක් දානවා නම් කොයි විදියටද සෝෆා එක දාන්න ඕනේ එතකොට අපි ටීවී එක තියන්න අරේන්ජ් කරලා තියෙන බිත්තිය මොකද්ද ඒ හැම දෙෙම මේකේ ඩීටේල් වයිස් අපි දාලා තියෙනවා අපි ඇඳක් දැම්මොත් එහෙම ඇඳ කොතනද තියෙන්නේ එතකොට ඒ ඇඳ ඉස්සරහින් පොත් මේසේ තියලා පුටුව තිබ්බහම ඒක කොහොමද තියෙන්නේ සෝෆා එකක් දාන්න පුළුවන් නම් සෝෆා එකේ සයිස් එක මොකද්ද එතකොට ටීවී එක arrange කරන්න අපි ඕගලන්ට ප්‍රපෝස් කරලා තියෙන වෝල් එක මොකද්ද ඊට පස්සේ බාත්รูම් එක ගත්තාම කොමඩ් එක සිංක් එක මිරර් එක ෂවර් ඒරියා එක කොහොමද අපි plan කරලා තියෙන්නේ ඒ හැමදේම ඩීටේල් එකක් මේ 3D design එකෙන් අපි ඕගලන්ට දෙනවා එතකොට දැන් මේ තියෙන්නේ අපේ ගෙදර ඊසාන කාමරේ එතකොට ඊසාන කාමරේ සාමාන්‍යයෙන් අපි හොඳයි කියන්නේ වාස්තු විද්‍යානුකූලව ඉගෙන ගන්න කෙනෙකුට දරුවෙක්ට එහෙම නැත්නම් බිස්නස් එකකට මොනවා හරි යූස් කරනවා නම් ඒ කාමරේ හොඳයි. ඉතින් ඒ හින්දා අපි මෙන්න මේ කාමරේට පොත් මේසයක් ලෑස්ති කරලා තියෙනවා. අපි ඒක දාලා තියෙනවා පොත් කබඩ් එකයි මේසෙයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නිරිත කාමරේ අපි මාස්ටර් බෙඩ්රූම් එක දාලා තියෙනවා. ඒකට අමතරව මේ තියෙන්නේ අපේ දකුණු පැත්තට එන කාමරේ. ඒකත් නිදන කාමරයක් විදිහට අරන් දිනවා මාස්ටර් බෙඩ්රූම් සෝරි බෙඩ් එකක් දාලා ඩබල් බෙඩ් එකක් දාලා කබඩ් එක තියලා පෙන්නලා තියෙන කොච්චර ඉඩ ප්‍රමාණයක්ද තියෙන්නේ කියලා පැන්ට්‍රි එක අපි ඉන්ක්ලූඩ් කරලා මේකේ දාලා පෙන්නලා තියෙනවා කොයි විදිහට දෙන්නේ කියලා දැන් කලින් වීඩියෝ එකේ කෙනෙක් අහලා තිබුණා ෆ්‍රිජ් එක තියන්න තැනක් නැහැ කියලා. එතකොට ඔයගලන්ට ඕන නම් ෆ්‍රිජ් එක මෙන්න මෙතන තියාගන්න පුළුවන්. මේ ඒරියා එකේ ෆ්‍රිජ් එක තියන්න පුළුවන්. අපි ෆ්‍රිජ් එකත් අනිත් දවසේ දාලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට හරියටම අදහසක් ගන්න පුළුවන් නේ මොකද කලින් වීඩියෝ එකේ අහලා තිබුණා මේක ෆ්‍රිජ් එකේ තියන්න තැනක් නැහැ නේ කියලා. වොෂින් මැෂින් එක තියන්න ඒරියා එකක් නැහැ නේ කියලා තිබුණා. මේකේ වොෂින් මැෂින් එක ඔයගලන්ට ඕන නම් මෙතන එළියේ මේ අපි මේ මෙන්න මේ කුස්සියෙන් එළියට ලොකු වහලයක් පනිනවනේ අගුව අඩි 3ක් වෙන ඒකෙන් එළිය කොටසේ ඔයගලන්ට ඕන නම් වොෂින් මැෂින් එක තියාගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් අපි ඔයගලන්ට ප්‍රොපෝස් කරන්නම් කොහෙද තියන්න පුළුවන් හොඳ තැනක් කියන එක.
මේකේ ඉඩකඩ තියෙනවා ඒ හැමදේම තියාගන්න. මේ ගානට අපිට කළ හැකි උපරිමය තමයි අපි මේ 3D එකෙන් පෙන්වලා තියෙන්නේ. මලින් මං කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට අපි වාහනේ නැවතුම ඉතුරු වෙන ඉඩ ප්‍රමාණයන් අපිට ජනේලේ අරින්න පුළුවන් ද බැරිද ඒ හැමදේම. දැන් මං කලින් කිව්වා වගේ මෙතන මේ කාමරේට ජනේලයක් දැම්මනම් අපිට වාහනේ නැවතලා තියෙන වෙලාවක disturb අරින්න බෑ. නමුත් අපි මෙතන දාලා තියෙන ෆ්‍රෙන්ච් වින්ඩෝ තුනට ෆ්‍රෙන්ච් වින්ඩෝ එකේ පියන් ටික අරින්න පුළුවන් මෙතන ඉඩකඩ තියෙනවා. මෙතන අඩි දෙක අඩි තුනක් විතර ඉතුරු වෙලා තියෙනවා මේ පැත්තේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දාන්න හේතුව තමයි මේ වෙන්න මේ විදිහට 3D එකකින් අපි ඔක්කොම දේවල් කාමරේ ඇඳ තියෙන්නේ කොහමද, බාත්รูම් එකක් අපි ඩිසයින් කරලා තියෙන්නේ කොහමද, ලිවින් එකේ සෝෆා එක අපි arrange කරලා තියෙන්නේ කොහමද, ඒ හැමදේම අපි දාලා මේ දේවල් පෙන්වලා තියෙන්නේ ඕගලන්ට හොඳ අදහසක් ගන්න. එහෙමත් ඔයගලන්ට බලන්න පුළුවන් කලින් මෙන්න මේ විදියට ටීවී එක තියෙන ඒරියා එකක් වෙනම තියෙනවා, සෝෆා එක තියෙන ඒරියා එක වෙනම තියෙනවා. ඊට පස්සේ මෙතන කාමරයට යන්න සාලෙන් මේ කාමරයට විතරක් යන්න සාලෙන් ඇක්සස් තියෙන, ඉතුරු කාමරවල දෙක සාලෙට පේන්නේ නැති වෙන විදියට හදලා තියෙන්නේ. බාත්รูම් එකත් සාලෙට ලිවින් එකට ඕපන් වෙන්නේ නැහැ. මේකෙදි අපි අර ඉඩකඩ සේව් කරගන්න ඕනේ හින්දා තමයි මෙතනදී විතරයි අපි දොරක් දාලා තියෙන්නේ. මොකද ලොකු ඉඩ ප්‍රමාණයක් අරගෙන ගේ ලොකු කරන්න කරන්න අපිට ආයෙමත් බජට් එකේ ගැටලුවක් ආවා. ඉතින් ඒ හින්දා තමයි අපි මෙන්න මේ විදිහට මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඔව් සමහර වෙලාවට يعني මේ මොඩල් එකක් දැම්මහම අපෙන් අහනවා ලෑන්ඩ්ස්කේප් එකත් එක්කද මේ ඉන්ටර්ලොක් එකද, ඒව මුකුත්ම නැහැ. මේකෙදි අපි මේ 3D එක ලස්සන කරගන්න තමයි මෙන්න මේ විදිහට ඉන්ටර්ලොක් ගාඩන් එක දාන්නේ. මොකද අපි ඔයගලන්ට කියන්නේ ඒකයි, මෙන්න මේක තමයි අපි කරන දේ. ඔයගලගේ ඉඩම අපේ ගෙදර, අපි හදලා දෙන ගෙදර. ඔයගලින්ගේ ඉඩම අපිට මේ විදිහට දෙනවා, අපි ඒක මේ විදිහට ගේ හදලා දෙනවා. මේකේ පාරවල්, එතකොට වටේට පේමන්ට්, ඒ මුකුත්ම නැහැ. ලෑන්ඩ්ස්කේපින් මුකුත්ම නැහැ. අපි ගේ ගෙදරට විතරයි බජට් එක කියන්නේ. ඉතින් මේකේ මේ දාලා තියෙන්නේ අපි ලස්සන වෙන විදිහට තමයි මේ ඉන්ටර්ලොක් දාලා තියෙන්නේ. සමහර වෙලාවට කැනෝපීස් එන්න ඕන නම් අපි මෙන්ෂන් කරලා තියෙනවා 3D එකේ මොඩල් හවුස් එකේ. එහෙම නැත්නම් කැනෝපීස් දාලා ඉන්නෙත් නැහැ. අනිවාර්යෙන් කැනෝපි එකක් දානවා නම් අපි ඒක මෙන්ෂන් කරලා තියෙනවා අපේ මුල් මොඩල් හවුස් එකේ. ඊළඟට වීඩියෝ එක ප්ලේ වෙන ගමන් මම කියන්නම් අපි මේවට පාවිච්චි කරන මැටීරියල්ස් මොනවාද කියන එකම. දැන් අපි ගත්තොත් එහෙම වහලේ ගත්තොත් එහෙම අපි දාන ඇස්බෙස්ටස් ෂීට් එක ෆිනිෂින් වහලේ ලීය ගන්න කැම්පස් ෆස්ට් ක්වොලිටි එක, සෝරි කැම්පස් සෙකන්ඩ් ක්වොලිටි එකෙන් තමයි අපි ගන්නේ වහලේ ලී වලට. ඊට පස්සේ බිත්ති ගත්තොත් එහෙම අඟල් 8 පළලට තමයි බිත්තිය බැඳෙන්නේ. බිත් බ්ලොග් ගලේ පළල අඟල් 8 ඒක SLS සර්ටිෆිකේට් එක තියෙන බ්ලොග් ගලක්, හොලෝ සිමෙන්ට් එක. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ බිත්ති බඳින්න. ඊට පස්සේ අපි ජනෙල් වලට ගියොත් එහෙම ඇලුමිනියම් වලින් අපි පාවිච්චි කරන්නේ. දොරවල් වල ප්‍රධාන දොරයි කුස්සියෙන්, ඒ කියන්නේ පිටිපස්සේ දොරයි ලී වලින් හැදෙන්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම ලයිට් ඔක්කොම එන්නේ ඔරේන්ජ් වලින්, ලයිට් ෆිටින්ස් ඔක්කොම ඔරේන්ජ් වලින්. වයරින් එක යන්නේ කැලණි වයර් වලින්, කැලණි කේබල් වලින්. ප්ලම්බින් එක ඔක්කොම යන්නේ එක්ස්ලෝන් වලින්. පේන්ට් එක නිපොලක් වලින්. වෝටර් ටෑන්ක් එක අපි දෙන්නේ නැහැ. ගොඩක් අය අහනවා අපෙන් වෝටර් ටෑන්ක් එකත් ඔයගොල්ලෝ දෙනවද? වෝටර් ටෑන්ක් එක අපේ මේ බජට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. පැන්ට්‍රි ටොප් එක අපි අඩි දෙකක් උසට ටයිල් එක අල්ලන මෙන්න මේ
මෙන්න මේ විදිහට අඩි දෙකක් උසට ටයිල් එක අල්ලනවා මේ මේකේ පැන්ට්‍රි ටොප් එක වදිනවා අඩි දෙකක් පළලට එතකොට පැන්ට්‍රි කබඩ් අපේ එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ පැන්ට්‍රි කබඩ් අපි ගහන්නේ නැහැ ඊළඟට කියන්න ඕනේ දැන් අර ගොඩ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි ෆ්ලැට් ලෑන්ඩ් එකකද අපි ගේ හදන්නේ ඕගොල්ලෝ බජට් එක කියන්නේ ෆ්ලැට් ලෑන්ඩ් එකකටද එහෙම ෆ්ලැට් ලෑන්ඩ් එකද අපි හදන්නේ කියලා අහනවා අනිත් එක සමහර වෙලාවට අපෙන් අහන දෙයක් තමයි ඕගොල්ලෝ ලෑන්ඩ් එක කියන්නේ ස්ලෝප් එකක් තියෙනකොට එහෙම නැත්තම් බෑවුමක් කන්දක් වගේ තියෙනකොට මොකද කරන්නේ මට ඕගොල්ලෝ කිව්වේ නෑනේ මෙච්චර යනවා කියලා ඔගොල්ලෝ මට කිව්වේ නෑනේ බජට් එක මෙච්චර වැඩි වෙයි කියලා ඒ වගේ දේවල් අපිට කියනවා අපි මේ මොඩල් හවුස් එක ගේන්නේ නැහැනේ ඔයගලන්ට කිසිම වෙලාවක බෑවුමක් තියෙන ඉඩමක් පෙන්නලා ඔයගලන්ට අපි ගේන්නේ නැහැනේ මේක කන්දක් වගේ ඉඩමකට මේ මොඩල් හවුස් එක හදලා ඉතින් අපි මේක හදන්නේ හොඳ පසක් තියෙන බුරුල් පසක් නෙමෙයි හොඳ පසක් තියෙන හයිය පසක් තියෙන අඩි 3ක් ගැඹුරට විතරක් හරන්නකොට අපි ෆවුන්ඩේෂන් එක දානකොට කොළම් දානකොට අඩි 3ක් විතරක් කොළම් එකේ අඩි 3ක් විතරක් ගැඹුරට කැපෙන හොඳ හයිය පසක් තියෙන ෆ්ලැට් ලෑන්ඩ් එකකට ඒ වගේම තමයි පාරට වඩා ඉඩම උස ඉඩමක ගැන තමයි අපි මේ ගණන් කියන්නේ. එතකොට ඕගලංගේ ලෑන්ඩ් එක සමහර වෙලාවට තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහේ ලෑන්ඩ් එකක් තියෙනවා නම් අපේ ගෙදර ගිහිල්ලා හදනවා නම් අපිට අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ගේ හදන්න පුළුවන් වෙන විදිහට අපි මේක ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් එතකොට අනිවාර්යෙන් අපිට මේ ඒරියා එක කට් ඇන් ෆිල් එකක් කරගන්න වෙනවා. ඉතින් අපි මේකෙදි අපේ ඉංජිනේර කෙනෙක් ඇවිල්ලා සයිට් එක විසිට් කරලා ඔයගලන්ට දැනුවත් කරනවා මේක කොයි විදිහටද වෙන්න ඕනේ කියන එක. හැබැයි ඔයගල හිතන්න දැන් අපි දැන් සාමාන්‍යයෙන් පිහිටි පොළවේ තමයි අඩි 3කට බේස් එක කපන්නේ. මේ වගේ වෙලාවක අපි හිතමු මෙතන අඩි 3ක් අපි ෆිල් වුණා කියලා එතකොට මේ අඩි 3ටත් වඩා පොළවේ හරිම අඩි 3 වෙනකන් අපි මේක කපා ගන්න ඕනේ. ඉතින් එතකොට මෙතනදී බජට් එක ගොඩක් වැඩි වෙනවා. මෙතනදී බජට් එක අඩු වුණාට. ඒ වගේම තමයි අපි හිතමුකෝ බෑවුමක් තියෙන ඉඩමක් කියලා. පාරේ ලෙවල් එක මෙන්න මේ විදිහට තියෙනවා. පාරේ ලෙවල් එක. ඊට පස්සේ මේක අපි අඩි 3ක් කියලා ගමුකෝ. අඩි 3ක් පල්ලෙහැයින් තමයි ඉඩම තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවක අපි අනිවාර්යෙන්ම පාරට වඩා ඔස්සනවා කියන තීරණයේ ඉන්නවා නම් අපි අනිවාර්යෙන් පාරට වඩා අඩියක් ගේ ඉස්සෙන්න ඕනේ. ඉතින් එතකොට අඩි 4ක් මෙතනදී ඉස්සෙනවා. ඒ වගේම තමයි පිහිටි පොළවේ අපි අඩි 3ක් යනකම් ෆවුන්ඩේෂන් එකේ කොලම් එකට යන ගාන කපා ගන්න ඕනේ. එතකොට එතන යනට තව අඩි 3ක් කැපෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ලොකු රබල් වර්ක් එකක් යනවා එස්කේවේෂන් එකක් යනවා. ඉතින් මේකෙදි ලොකු බජට් එකක් ඕගලන්ගේ ඉඩම හින්දා වැඩි වෙනවා. මම අර කලින් කිව්වා වගේ අර හිතන තරම් ලේසි නැහැ. මේ ගෙදර ඔයගල කිව්වට මේ ඔච්චර ගණන් යන්නේ නැහැනේ මගේ ඉඩමේ මේ පොඩි ස්ලෝප් එකක් නේ තියෙන්නේ. ඕක අපිට වුණා. මේ ළඟදී ගියේ ඉඩමකට ලෑන්ඩ් එක මට මතක නැහැ කොහෙද කියන එක. කහතුඩුවේ. කහතුඩුවේ ලෑන්ඩ් එකක් දැන් අපිට බැලු බැලමට පේන්නේ අඩි දෙකක වගේ ස්ලෝප් එකක්. නමුත් අපි වෝටර් ලෙවල් කරලා බලද්දී එතන අඩි 8ක ලෙවල් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක දැන් අපිට ක්ලයන්ට් කියන්න පුළුවන් ඕගොල්ලෝ ආවිත් බැලුවානේ සයිට් විසිට් එක කරානේ. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැද්ද මෙතන මෙම්ම ස්ලෝප් එකක් තියෙනවා කියලා. ඉතින් අපේ තියෙන ප්‍රශ්නේ තමයි සයිට් විසිට් එක එක විදිහට තියෙනවා. එතකොට සයිට් විසිට් එකකට මාකටින් එකේ කෙනෙකුයි ප්ලෑන් එක අඳින කෙනයි නම් ගෙන්න ගන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණය. සාමාන්‍ය මුදල මං හිතන්නේ කොළඹ අවට නම් රුපියල් 5000යි කොළඹින් පිට නම් රුපියල් 10000යි කොළඹ ගම්ප අවට නම් 5000යි ඊට පිට නම් රුපියල් 10000යි. ඊට පස්සේ තව තියෙනවා දැන් ඒ කියන්නේ අනිවාර්යෙන් ඊටම ස්ලෝප් එකක් තියෙනවා නම් අපි ඒක ලෙවල් මැෂින් එකක් ගේන්න ඕනේ අපේ ඉංජිනේර් කෙනෙක් එන්න ඕනේ. ඉතින් එතකොට අපිට යන කෝස්ට් එක වැඩි. ඒ වගේ හතර ගුණයක් ගෙවලා ඔයගලන්ට පුළුවන් ඉඩමේ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ තියෙනවා කියලා දන්නවනම් මුලින් සයිට් විසිට් එක දානකොටම ඒ අවශ්‍ය කෙනාව ගෙන්නන්න. එහෙම නැතුව අපේ වෙනම කියන්නේ සාමාන්‍ය විදිහට සයිට් විසිට් එකක් යනවනම් අපි නෝට් ඩවුන් කරගන්න ස්ලෝප් එකක් තියෙනවා. හැබැයි එතනදී ඇස් මට්ටමින් අපි ගන්න ඩීටේල් එක තමයි අපේ රිපෝට් එකේ ලියවෙන්නේ. මොකද අපි හැමදේම රිපෝට් කරන්න ඕනේ අපි ජොබ් එක බාර දෙන ඊළඟ කෙනාට. මාකටින් එකෙන් ජොබ් එක ගන්නකොට ප්ලෑන්
අඳින කට්ටියට අපි බාර දෙන්න ඕනේ. අපි එදා ගිහිල්ලා දැක්කේ කොහොමද මේක ඉඩමේ අඩි දෙකක වගේ ස්ලොප් එකක්. ඒ කහතුඩුවේ ඉඩමේ මේ ප්‍රශ්නේ මේ විදිහටම අපිට පැන නැගුණා. එතකොට එතන අපි වෝටර් ලෙවල් කරලා බැලුවාම අඩි 8ක ප්‍රශ්නයක් තිබුණා. ඉතින් එතකොට ඒකෙදි ක්ලයන්ට් ගේ පැත්තෙන් එයා තේරුම් ගන්න ඕනේ ආගේ ඉඩමේ අපේ පැත්තෙන් අපි ගියක් හදන්නේ. ඉතින් එතකොට අපි ෆ්ලැට් ලෑන්ඩ් එකකට ගිය හදන්න කතා කරලා තියෙන්නේ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඉතින් අපිට පැන නගිනවා. මම මේ කියන්නේ ඕගලංගේ ඉඩම එහෙම ප්‍රශ්නයක් තියෙනම නම් අනිවාර්යෙන් රික්වෙස්ට් කරන්න ඕනේ. ඒකට මාකටින් එක දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් දෙන්න ඕනේ කියන එක රික්වෙස්ට් එකක් කරලා තියන්න. එහෙම නැත්නම් මෙන්න මේ මම කියලා තියෙනවා වගේ ප්‍රශ්නයක් ආවොත් එතනදී ලොකු ඇඩිෂනල් එකක් යනවා. ගෙදරම ලක්ෂ 40යි වෙන්න පුළුවන්. හැබැයි ඇඩිෂනල් එක ලක්ෂ 10ක් විතර වෙන්නත් පුළුවන්. සමහර අය අපෙන් අහන ඔච්චර යනවද ඔයගේ හදන්න? ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් අපේ ප්‍රොෆිට් මාර්ජින් එක මම හැමතිස්සෙම කියන වගේ අඩුයි. ඉතින් එතකොට අපි ඒ වගේ අඩු ප්‍රොෆිට් මාර්ජින් එකක් දාලා ඔයගලන්ට දෙන ඕනම BOQ එක අපිට වැඩිපුර යන්නේ ගේ හදන්න ඇත්තටම යන මැටීරියල් කෝස්ට් එකයි අපේ ලේබරස් ලයික් කෝස්ට් එකයි. ඒ වගේම තමයි ඉංජිනේර කෙනෙක් ඉන්නවා නම් එයාගේ කෝස්ට් එකයි. ඉතින් ඒ වගේ සමහරවල් ලක්ෂ 10ක් වගේ ඇඩිෂනල් එකක් ගියාම අහන ඔච්චර යනවද? ඒ වගේ දේවල් ඔගලන්ට තේරෙනවා එච්චර යන්නේ හේතුව මන්ද මේ කියලා දීපු දේවල් තේරෙනවා නම් කටන් ෆිල් එකක් නම් එහෙම ඊට පස්සේ බේස් වල තව කොච්චර කැපෙනවද සමහර වෙලාවට පස් වල ප්‍රශ්න තියෙනවා. එක පැත්තක පස් හොඳටම හොඳයි. අපි එක පැත්තක් කපාගෙන යනකොට අපි කියන ඕකේ පස් වල ප්‍රශ්නයක් නැහැ කියලා ඊට පස්සේ අනිත් පැත්ත කපාගෙන යනකොට අපි දකිනවා ඒකේ හොඳටම වතුර උනන. ඉතින් ඒ වගේ වෙලාවකට ක්ලයන්ට් සමහර වෙලාවට අපිට කියන ඕගොල්ලෝ මුලින් කිව්වේ නැහැනේ වතුර එනවයි කියලා. ඉතින් ඒක අපි දෙගොල්ලම දකින්න දෙයක්. අපිත් ඉඩම අපි දන්නේ නැහැනේ අපේ නෙමෙයි ඉඩම. එතකොට ක්ලයන්ට්ගේ පැත්ත ඉඩම එයා අපිට කියන්නේ නැහැ කිසිම වතුර ප්‍රශ්නයක් මේකේ තියෙනවයි කියලා. ඉතින් ඒ වගේ වෙලාවක සොයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න වෙනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ආයෙමත් බජට් එක වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් අපේ වැඩ කටයුතු වෙන්නේ. මම උඹලන්ට දල අදහසක් දුන්නේ අපි මෙන්න මේ වගේ ෆ්ලැට් ලෑන්ඩ් එකක් ගේ හදන්න තමයි බජට් එක කියන්නේ. ඔබලගේ ඉඩමේ පොඩි හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයි ඒක මේ ගෙදර බජට් එකට වඩා වෙනස් විදිහට යන්නේ, වැඩි වෙන එක වෙන්නේ. ඔබලගේ ප්‍රශ්න වලට ප්‍රශ්නවලට උත්තර දුන්නොත් මම මිස්ටර් මහේෂ් කියලා තියෙනවා බාල සිමෙන්ති දාලා ගෙවල් හදන්න කියලා වෙන්නේ නැති. මේ මිස්ටර් මහේෂ් අපේ කරගෙන යන්නේ ඔයාගේ මොන සයිට් එකද කියලා අපිට කිව්වොත් එහෙම අපිට මේකට බලන්න පුළුවන්. මොකද අපි එහෙම මොනා හරි කරනවාද කියලා ඔයා මෙන්ෂන් කරන්න ඔයාගේ අපේ එග්‍රිමෙන්ට් එක සයින් කරලා තියෙන නම. එහෙම වුණොත් අපි බලන්නම් ඇත්තටම ඔයාගේ ගෙදර අපි එහෙම බාල සිමෙන්ති දාලා ගෙවල් හදලා තියෙනවද කියලා. මොකද අපි මම කලිනුත් මේ වීඩියෝ එකේදී කිව්වා මේ අපි අල්ට්‍රාටෙක් නැත්නම් සිමෙන්ති පාවිච්චි කරන්නේ නැහැ, ගන්නෙ නැහැ කියලා. ඉතින් සිමෙන්ති නැති කාලයකද අපිට ඕන තරම් නිදහසට කාරණා තියෙනවා ගේ හදලා ඕන නම් අපි බාල සිමෙන්ති දාලා හදලා දෙන්නම් කියලා. හැබැයි අපි එහෙම කරේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන් මිස්ටර් මහේෂ් ඔයා දාලා තියෙන බාල සිමෙන්ති දාලා ගෙවල් හදන්න කියලා. ඔයා එහෙමනම් එග්‍රිමෙන්ට් එකේ තියෙන නම එවන්න. අපි බලන්නම් එහෙම වුණොත් අනිවාර්යෙන් ඔයාගේ සයිට් එක එහෙමද අපි කරලා තියෙන්නේ කියලා.
මේ මොඩල් එක විතරද තියෙන්නේ කියලා අහලා තියෙනා නැහැ. මොඩල් ගොඩක් තියෙනවා. sorry අපේ houseplan.lk ඔයාලට ඔයගලට බලන්න පුළුවන් මොඩල් තියෙන විදිහ මේ වීඩියෝ එකේ අතරතුරේදී බලන්න පුළුවන් මොඩල් කොච්චර තියෙන මේ මෙතන තියෙන ටික අනිත් ඔෆිස් එකේ තව මොඩල් හවුස් කීපයක්ම තියෙනවා. මේ මිස්ටර් ධනුෂ්ක කියලා තියෙනවා. මිස්ටර් ධනුෂ්ක ප්‍රදීප් මේ කියන විදිහට පස් ගැනයි හැම දේ ගැනම අපි දැනගෙන කියන්න ඕනේ. අපි ගණන් දාන්නේ බොරු කියලා කියලා. ඉතින් අපි ගණන් දාන්නේ නැහැ. ඔයගලගේ පස් ගැන අපි දන්නේත් නැහැ. අපිත් එතනට ඇවිල්ලා චෙක් කරලා තමයි අපිටත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙයක් හදන්න යන කෙනෙක් ඉඩමක් ගන්න ඕනේ මුලින්. නැත්තම් ඔයගල කියයි ඉඩමක් ගන්න කියලාත් අපි කිව්වා. ඒකටත් සල්ලි ගියා හැම ඔබල ඉස්සලා මුලින්ම ඉඩමක් ගන්න ඕනේ. ඉඩම ගන්නකොට ඉඩම ගන්න තැනින් ඔගල හොයලා බලන්නේ ඒ ඉඩම සාමාන්‍යයෙන් අහල පහල ගෙවල් හදලා තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්න ආවද? ඒ වගේ දේවල් අහල බලන්නේ. මොකද අපි දන්නවා වාද්දුවෙන් අපිට ගයක් එනවා නම් කළුතර පැත්තෙන් ගයක් එනවා නම් අපි දන්නවා වතුර අනිවාර්යයි තියෙනවා. ඒ ක්ලයන්ට් ගෙන් ජොබ් එක ගන්නකොටම අපි කියනවා ඔගලන්ගේ පැත්තේ අනිවාර්යෙන් වතුර තියේ අඩියක් කපනකොටම එහෙනම් ඇඩිෂනල් එකක් ගන්න වෙනවා. මොකද අපිට ඇත්තටම බොරු කියලා අපි ගෙවල් හදන ඒවායේදී ඔගල මං හිතන්නේ මේ ළඟදී මං හිතන්නේ අපිව බලන කට්ටියක් මේ මෙසේජස් දාන්නේ. මොකද අපි ගෙවල් හදන ඒවායේ අපි ගෙවල් බාර දෙන වෙලාවේදී අපි ක්ලයන්ට් ගෙන් අහනවා අපි හැම බොරුවට සල්ලි අරන් තියනවද? අරක වැඩි වුණා මේක වැඩි වුණා කියලා සල්ලි ඉල්ලලා තියනවද කියලා. මිස්ටර් ධනුෂ්ක ඔයා අපේ පරණ කෙනෙක් නම් ඔය වගේ වචනයක් කියන්නේ නැහැ. මොකද අපේ වීඩියෝස් බැලුවා නම් අපි ලක්ෂ 50ක් විතර කියන්නේ නැහැ මේ ගෙදරට. හොඳ ෆ්ලැට් ලෑන්ඩ් එකක් නම් හොඳ පසක් තියෙනවා නම් ඔයාට බලන්න තේරෙන්නේ නැත්නම් අපි එන්නම් ඇවිල්ලා අපේ ටීම් එකත් එක්ක උගලන්ට කියලා දෙන්නම් පස්සල ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා. අපි බලලා වැඩේ කරගෙන යමු. ලක්ෂ 39 ගෙදරට ලක්ෂ 50ක් කියන්න ඕනේ හොඳ ලෑන්ඩ් එකක් තියෙනවා නම්. ස්කවර් ෆීට් කීයද කියලා අහලා තියෙනවා මිස්ටර් ප්‍රගීත්. මේකේ වර්ගඩි 1000ක් තියෙනවා. ගාඩන් එක හදන්නේ නැහැ. දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ පස් ගැන දැනගන්නේ කොහොමද කියන එක. පස් ගැන දැනගන්නේ ඒක කලින් කියන්න බෑ. සොයිල් මේ ටෙස්ට් එකක් කරන්න වෙනවා එහෙම වුණොත්. පස් ගැන ඔගලන්ට ඩිසිෂන් එකක් ගන්න බෑ වගේම තමයි අපිටත් ඩිසිෂන් එකක් ගන්න බෑ. එතකොට ඔගොල්ලෝ මේ ඒකට වෙනම ඒක තමයි ඒ ෆීල්ඩ් එකට වෙනම කටින්නේ. ඔගොල්ලෝ ගෙවල් හදන්න දන්නේ නැහැ නේ. හින්දා තමයි අපි ඉන්නේ. එතකොට අපි ඔයගොල්ලෝ බෙහෙත් ගන්න දන්නේ නැහැ නේ. හින්දා තමයි ડોක්ටර්ස් ලයින්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පස් ගැන දන්නේ නැහැ නේ. එතකොට ඒකට වෙනම ටීම් එකක් ඉන්නවා ලංකාවේ. එතකොට අපිත් ඒගොල්ලම හය කරලා තමයි ගන්න. අහලා තියෙනවා මේ මිස්ටර් දිමුත් අපේ ඔක්කොම ගෙවල් ප්ලෑන්ස් ටික තියෙනවද කියලා. ඔව් houseplan.lk YouTube channel එකට යන්නේ. ඒක සම්පූර්ණ විස්තර තියෙනවා. බජට් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපි 3D මොඩල් විතරක් දාලා තියෙනවා. ගෙවල් හදලා බාර දෙන වීඩියෝස් දාලා තියෙනවා. අපේ houseplan.lk YouTube channel එකට යන්න subscribe කරලා තියාගන්න. එතකොට මොනවා හරි තිබුණොත් උංගලන්ට බලන්න පුළුවන්. මිස්ටර් මනෝජ් හරලා තියෙනවා අපි ගෙවල් ඩිසයින් එකක් දුන්නොත් ඒක කරනවද කියලා. ඔව් කරනවා. ඒකෙදි අපි මුලින්ම අපිට ඩිසයින් එක එවන්න. අපි එතකොට BOQ එකට ගාණක් කියනවා. අපි ගේ හදනවා නම් අපි දෙන BOQ එක roughly අපි මුලින්ම ගාණක් කියනවා. මොකද එහෙම නැත්නම් අපි ලක්ෂ 30ක් විතර යන එකකට 50ක් විතර කියන්න පුළුවන් සල්ලි දෙන BOQ එක හදලා දෙන්නම් කියලා. අපි එහෙම කරන්නේ නැහැ. අපි හරි සාධාරණීයව අපි කියනවා මේ ගෙදරට සාමාන්‍යයෙන් ලක්ෂ 50ක් විතර යයි. ලක්ෂ 50ක ගෙදර නම් ලක්ෂ 50ක් විතර යයි. ඔයගොල්ලෝ කැමති නම් මේකේ ඩීටේල් BOQ එක ගන්න. මොකද ලක්ෂ 5ක් වැඩි හෝ අඩු වෙන්න පුළුවන් වෙන විදිහට තමයි හැමතිස්සෙම අපි ගණන් කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඕගලන්ට පුළුවන් අපිට BOQ එකට යන පේමන්ට් එක කරලා ඕගොල්ලොන්ට ඒ ගානට අපිට කියලා ගේ හදාගන්න පුළුවන් නම් BOQ එකක් ගන්න. මොකද ඔයගොල්ලෝ අපිට ගෙවන හැම රුපියලක්ම ඔයගොල්ලෝ අපෙන් හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ලක්ෂ 39.75 ගෙදරට ඔයගොල්ලෝ BOQ එකක් ගන්නවා නම්
139,075 ඒකට ගත්ත ගාණ අඩු කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සයිට් විසිට් එකේ ඉඳන් මේගේ මේ මට්ටමට ඔයගලගේ හිස්ඩමේ මෙන්න මේගේ මේ මට්ටමට හැදෙනකම් අපි ගන්නේ 139,075. සයිට් විසිට් එකට ප්ලෑන් එක හඳින්න, කවුන්සිල් ඩීටේල්ස් දෙන්න, ඩ්‍රෝවින්ස් දෙන්න, ඒ හැම දෙයකටම අපි ගන්න ඒ ගාණ. නුවරඑළියේ බාර ගන්නවද කියලා අහලා තියෙනවා මිස්ටර් ඩැනියෙල්. ඔව් අපි බාර ගන්නවා. ඊට පස්සේ නුවර කන් අපි ගෙවල් හදන්න බාර ගන්නවා ලංකාවේ ඕනම තැනකට. ඒකෙදි අපිට කියන්න ඕනේ අපි ඕනම තැනකට කියන එකෙන් අදහස් කරන්නේ කියුබ් 3.5 ටිපර් එකක් යන්න පුළුවන් වෙන්න ඕනේ පාරේ. ඒ වගේම තමයි අන්ලෝඩින් ස්පේස් එක අපිට තියෙන්න ඕනේ. සමනින් හට් එකක් ගහගත්තාම අඩි 20ක් විතර කියුබ් 10ක විතර අන්ලෝඩින් ස්පේස් එකක් තියෙන්න ඕනේ. කියුබ් 3.5 ටිපර් එක යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කරන්ට් එක වතුර ඉඩමට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉඩම නැති වුණත් අපිට ඒ ටික සපයන්න පුළුවන් නම් විතරයි අපි එන්නේ. ලංකාවේ ඕනම තැනක ගෙයක් අපි හදනවා මේ රික්වයර්මන්ට් එක අපිට තියෙනවා නම්. මේ දවස්වල සිමෙන්ති ප්‍රශ්නෙට ගෙවල් වල වැඩ බාර ගන්නවද කියලා අහලා තියෙනවා මිස්ටර් අමිල. ඇත්තටම කිව්වොත් අපි ටික කාලයක් බාර ගත්තේ නැහැ. මොකද ඕගොල්ලන්ට නිකන් අපේ Facebook එක චෙක් කරොත් එහෙම අපි මාස කිහිපයක ඉඳන් වැඩ බාර ගත්තේ නැහැ. සිමෙන්ති ප්‍රශ්නය අධික මිල ගණන් වල වැඩිවීම, කම්බි වල වැඩිවීම, අපි මොකද අපි එහෙම බාර නොගත්තත් හේතුව තමයි අපි හිතුවා මේක අඩු වෙයි කියලා. මොකද අමානුෂික ගානකට අපි එකඟ වෙලා පටන් ගන්න අපිට උවමනාවක් තිබුණ නැහැ ඒ දවස් ටිකේ. නමුත් මේක අඩුවීමක් නොවන හින්දායි අපි දැන් පටන් ගත්තේ මේ ගෙවල් හදන්න. අනිත් එක තමයි ලබන සති අඟහරුවාදායින් පස්සේ වගේ මේ සිමෙන්ති ප්‍රශ්නේ විසඳෙනවා. දැනට උනත් අපි වැඩ කරගෙන යනවා සයිට් වල. හැබැයි කලින් වගේ ගොඩක් ප්‍රමාණයක් අපිටත් කරන්න විදිහක් තිබුණේ නැහැ. පෞගිය කාලේ සීමිත වැඩ කොටසක් තමයි කරන්න පුළුවන් වුණේ. මිස්ටර් දිමුත් කියලා තියෙනවා වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුළුවන්ද කියලා. මිස්ටර් දිමුත් 0.7.0.3.800.500 කියන නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මාකටින් එකේ ගර්ල් කෙනෙක් ඔයගලන්ට මෙසේජ් එකක් දායි විස්තර සම්පූර්ණයෙන්ම දාලා. මේකේ දාලා තියෙනවා පර්චස් 15ක හදන ගෙවල් ඩිසයින් පෙන්වන්න කියලා. මේ ඕනම ගයක් පර්චස් 15ක හදන්න පුළුවන්. මේ ඕනම ගයක් පර්චස් 20ක හදන්න පුළුවන්. මේ ඕනම ගයක් පර්චස් 50ක උනත් හදන්න පුළුවන්. ඉතින් මේ ඕනම ගයක් ඔයගොල්ලෝ බලන්න. මම කිව්වේ මේ දැන් මේ වගේ පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට මේකේ හරියටම තේරෙන්නේ නැහැ අපි කොයි විදිහටද මේක ප්ලෑන් කරන්න ඕනේ කියලා. ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ට මේ අපි අරගෙන ගෙනත් තියෙන මොඩල් හවුස් එකේ ඒ වගේ කොටසකට හොඳට තේරුම් ගන්න. පැහැදිලි කරන්න. එතකොට පර්චස් 10ක අපිට මේ වගේ ගයක් හදන්න පුළුවන් නම් මේකේ ඊට වඩා වැඩි ඕනම ඉඩමක හදන්න පුළුවන්. ඒතර විශේෂයෙන් අපිට පර්චස් 15ට පර්චස් 10ට එහෙම වෙන් කරලා නැහැ. අපි වෙන් කරලා තියෙන්නේ බජට් වලට. 150යි නම් මේක, 140යි නම් මේක එන්නේ මේ විදිහට. මිස්ටර් මනහර අහලා තියෙනවා කරපු වැඩ බලන්න පුළුවන්ද කියලා. බලන්න පුළුවන් අපේ Houseplan.lk YouTube channel එකේ තියෙනවා. ඒ වගේම තමයි මේ COVID ප්‍රශ්නෙත් එක්ක කලින් අපිත් එක්ක වැඩ කරන අය නම් දන්නවා කලින් ගෙවල් වලට යන්න එන්න පුළුවන්. කස්ටමර්ත් එක්ක කතා කරලා එයා ඕකේ නම් එයා ගෙදර ඉන්න වෙලාවක ගිහින් බලන්න පුළුවන්. නමුත් දැන් මේ තියෙන උද්ගත වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය අකමැති අර ගෙදර බලන්න එනවාට. මොකද අපි commercial building නෙමෙයි කරන්නේ, housing project හින්දා. ඒ වුණාට ඔයගලන්ට අපේ ක්ලයින්ට් කෙනෙක් එක්ක කතා කරන්න ඕන නම් කතා කරන්න, නම්බර්ස් ගන්න පුළුවන්, වීඩියෝස් බලන්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන්. මිස් චතුරිය අහලා තියෙනවා දැන් බාත්රූම් එකක් තව වැඩි හදාගන්න සුදුසු තැනක් තියෙනවද කියලා. ඒක සුදුසු තැන තීරණය කරන්න ඕනේ දැන් අපිට කියන්න පුළුවන් ඔව් තව තැනක් තියෙනවා හදන්න පුළුවන්. හැබැයි ඒක ඔයාට ඔයාගේ මාස්ටර් බෙඩ්රූම් එක ළඟට එන්න ඕනේ වෙන්න පුළුවන්. නැත්තම් කාමර දෙකටම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මැද්දෙන් හදන්න ඕනේ වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ දේවල් තමන්ගේ රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙනවා. හැබැයි ඔයගලන්ට අවශ්‍ය විදිහට මේ ඕනම ඩිසයින් එකක් වෙනස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දේ තමයි අපි ගෙවීමේ ක්‍රමයට ගෙවල් හදන්නේ නැහැ. අපි බාගෙට හදපු ගෙවල් බාරගන්නේ නැහැ. අපි රෙනොවේෂන් කරන්න බාරගන්නේ නැහැ.
ඊට අමතරව යට තට්ටුව විතරක් උඩ තට්ටුව විතරක් හදන්න බාර ගන්නේ නැහැ. මොකද ගොඩ දෙනෙක් අපිට මෙසේජ් දානවා. ඒකට හේතුව තමයි ඒගොල්ල තනියම ගියේ හදලානේ තියෙන්නේ. එතකොට ඒගොල්ල දන්නවා ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න. ඒගොල්ල හිතනවා ලක්ෂ 40 න් විතර හදාගන්න පුළුවන් වෙයි කියලා. අන්තිමට ඒගොල්ලන්ට ලක්ෂ 60ක් විතර යනවා. හැබැයි ඒක ඒගොල්ල අපිට දුන්නාම හවුස් ප්ලෑන් ආයතනයෙන් අපි කරන්නේ ලක්ෂ 40ට ගන්නව නම් අද වෙනකන් එක රුපියලක්වත් ක්ලයන්ට් කෙනෙක්ගෙන් මේ සිමෙන්ති 1200ට බජට් කරලා තියෙන වෙලාවක 1700ට අපි ගන්නවා. එක රුපියලක්වත් අපේ කිසිම ක්ලයන්ට් කෙනෙක්ගෙන් අපි අරගෙන නැහැ. සිමෙන්ති වැඩි වුණා, කම්බි වැඩි වුණා කියලා කිසිම කෙනෙක්ට අද වෙනකන් අපි ක්ලේම් එකක් දාලා නැහැ. එතකොට අපි දැන් මොකද අපිට සමහර වෙලාවල් වෙද්දී දැන් 1700ට වඩා වැඩි වෙන වෙලාවක අපිට ගන්න වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපේ ප්‍රොෆිට් මාජින් එකෙන් අපි කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරනවා. මොකද ටයිල් වලදී අපිට මේ ප්‍රශ්නේ ආවා. දැන් අපිට ටයිල් වලදී අපි 490යි ටයිල් කැටයකට බජට් කරේ. හැබැයි ඒක රුපියල් 1200 අපි රුපියල් 750 වෙනකන් අපි අපේ වියදමෙන් ගත්තා. ටයිල් කැටයක් 490 ඉඳන් 750 වෙනකන් අපි ගත්තා. හැබැයි 750ට වැඩියෙන් එන්න එන්න වැඩි වෙනකොට ටයිල් රේට් එක අපි කිව්වේ අපි 750ක් දෙනවා ඉතුරු ගාණ ඔයගොල්ලෝ දාලා ගන්න. ඒ වගේ දේවල් කියන්නේ අපි දෙපැත්තම කතා කරන්න එපා. අපි රුපියලක්වත් ගන්නෙ නැත්තේ නැහැ. අපිට පුළුවන් උපරිම මාජින් එක වෙනකන් අපි බලනවා. හැබැයි එතනින් එහාට අනිවාර්යයෙන්ම ක්ලයන්ට් ගේ පැත්තෙනුත් අපිට සාධාරණයක් වෙන්න ඕනේ. අපි ඇග්‍රීමෙන්ට් වලදී කියන්නේ මේ හැම කරුණක්ම අපි ඇග්‍රීමෙන්ට් එකකදී ඔයගොල්ලන්ව දැනුවත් කරලා තියෙන්නේ. බාත්รูම් ෆිටින්ස් එන්නේ චයිනීස් කේබල් බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා අහලා තියෙනවා. මම කලිනුත් කිව්වා කැලණි කේබල් ස්කවර් ෆීට් එකකට කීයද කියලා අහලා තියෙනවා. අපි දැන් අවුරුදු 5ක 6ක ඉඳන් කියනවා අපි ස්කවර් ෆීට් වලට ගණන් කියන්නේ නැහැයි කියලා. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් වර්ගඩිය රුපියල් 5500ත් 7000ක් අතර ගානකට යන්න පුළුවන්. මොකද බජට් එක කියන්නේ ඩිසයින් එක අනුව. මොකද මේ දවස්වල බඩු වල ගණන් හින්දා. එහෙම නැත්නම් ඉස්සර නම් අපි මුලින්ම කලේ වර්ගඩිය රුපියල් 3500ටත් අපි ගෙවල් හැදුවා. මුලින්ම අපි ආපුම කාලේ. එතකොට වර්ගඩි 3500ට හදලා දැන් අපි සමහරලාට වර්ගඩි 6500ට හදනවා. මේ පොඩි කාලයක් ඇතුළත තුලදී. මොකද ලොකු කාලයක් අපි ඒ වගේ අඩු රේට් එකකට ගියා. මේ දැන් අවුරුද්දක් වගේ කාලය ඇතුළතදී වර්ගඩියේ ගාන රුපියල් 1000කින් 2000කින් වෙනස් වෙලා තියෙනවා. මිස්ටර් සුරංග දාලා තියෙනවා ඔයාලා ගණන් දැම්මට වැඩක් නැහැ කතා කරද්දී ඒ ගණන් නෙමෙයි කියන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ අපේ පරණ පෝස්ට් අරගෙන තමයි අපෙන් ගණන් අහන්නේ. ඒ කියන්නේ අවුරුදු 5කට විතර කලින් අපි දාපු ගයක් අපිට දාලා WhatsApp එකෙන් අහලා තියෙනවා. මං ඕනනම් පෙන්නන්නම් වීඩියෝ එකේම. දැන් අවුරුදු 5කට විතර කලින් හැදුවා ගයක් ඒක 159කට ඒ කාලේ හැදුවේ. අපිට අද මෙසේජ් එකක් දාලා ඒක ඩවුන්ලෝඩ් කරලා අපිට එවලා අහනවා මේක ගණන් කීයද කියලා. ඉතින් එතකොට අපිට ඒ ගාන අපිට දැන් කියන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා නම් අපිත් එක්ක අප්ඩේට් මේ වැඩේ කරගෙන යනවා නම් අපි මේ ගෙදරට අපි කියන්නේ නැහැ මේ හෙට කතා කරාම මේ ගෙදර 170යි කියලා. අපි හෙට කියන්නේ නැහැ 170 කියලා. හැබැයි දවස් 14කට පස්සේ කියන්නේ සති දෙකකට පස්සේ මේ ගෙදර ගාන කොහොම වෙයිද දන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක. අපි දවස් 14කට තමයි මේ ගෙදර ගානත් කියන්නේ. ඉතින් මිස්ටර් සුරංග ඔයා චෙක් කරලා බලන්න අපේ අප්ඩේට් ප්‍රයිස්. එතකොට මේ ළඟදි ගත්ත සාමාන්‍යයෙන් අපිට ගෙවල් හදාගන්න ක්ලයන්ට්ලා දන්නවා පහුගිය මාස දෙකේදී හැම ඇග්‍රීමන්ට් සයින් කරපු අය 133 ළඟ ළඟ දෙපාරක් වැඩි වුණා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් අය 103 වැඩි වෙන්න කලින් අපිට ඇඩ්වාන්ස් කරා. ඉතින් ඒගොල්ලෝ දන්නවා අපේ ගණන් වැඩි වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කොහොමද. අපිට පුළුවන් උපරිම ඩිස්කවුන්ට් එක අපි දීලා තියෙනවා සමහර BOQ වල. එතකොට අපි ගණන් දැම්මට වැඩක් නැහැ කියන අත වශයෙන්ම කිව්වොත් අපිට ගණන් දැම්මහම අපිට දවස් 14කට තමයි කියන්න පුළුවන්. මොකද අපිට ඇත්තටම කිව්ව දවසින් දවස ගණන් වෙනස් කරන්න වෙනවා මේ යන විදිහට. අපිට ඒක අපහසු වෙනද අපි දවස් 14කට ඒක අර ඩේට් එකක් අපි ෆික්ස් කරගෙන ඉන්නවා. WhatsApp කළා බලන්න කියලා තියෙනවා. WhatsApp දැනට මෙසේජස් එනවා. පොඩි වෙලාවක් දෙන්න live එකෙන් පස්සේ අපි reply කරන්නම්. දැනටත් මෙසේජස් ඔක්කොම එනවා. තව බාත්รูම් එකක් ආවම මොඩල් හවුස් එක වෙනස් වෙනවද කියලා අහලා තිනවා. ඔව් මොඩල් හවුස් එක වෙනස් වෙනවා, බජට් එක වෙනස් වෙනවා, පෙනුම වෙනස් වෙනවා. ඉස්සරහ පෙනුම නෙමෙයි, ඇතුළේ පෙනුම වෙනස් වෙනවා, ගාන වෙනස් වෙනවා. මොකද බාත්รูම් සෙට් එකක තව අලුතින්ම ගානක් එකතු වෙනවා. ටයිල් ටිකක් තව එක අලුතින්ම එකතු වෙනවා. වහල කෑල්ලක් තව අලුතින්ම එකතු වෙනවා. බිත්ති තව අලුතින් එකතු වෙනවා.
ඉතින් ඒ වගේ දේවල් වලදී ගණන් වෙනස් වෙනවා. මොඩල් හවුස් එක වෙනස් වෙනවා. වගකීම කොච්චර කාලයක්ද අහලා තියෙනවා? අවුරුදු 25ක්. මිස් කුමාරි හල තියෙනවා වෙනස් කරගන්න පුළුවන්ද කියලා, යන ඒකට යන ගාන අනුව කියලා. ඔගලන්ට ඔව් අපි බජට් එක කියන්නම්, වෙනස් කරගන්න පුළුවන්. මිස්ටර් මොහොමෙන්ඩ හල තියෙනවා කොච්චර කාලෙකින් ගෙවල ඉවර කරන්න ඕනද, මූලික ගෙවීම කොහොමද කියලා. මූලික ගෙවීම කියන්නේ අපි සම්පූර්ණයෙන් බජට් එක කොටස් මේ ගෙදර කොටස් තුනකට ගන්නේ, සමාන කොටස් තුනකට. එතකොට පළවෙනි කොටස දුන්නට පස්සේ අපි ඒකට අදාළ වැඩ කොටස කරලා ඉවර කරනවා. දෙවැනි මුදල දුන්නට පස්සේ ඒකට අදාළ වැඩ කොටස කරලා ඉවර කරනවා. තුන්වැනි ගාණ දුන්නට පස්සේ ඒකට අදාළ වැඩ කොටස කරලා ඉවර කරනවා. හරි, මම ඔයගලන්ට නම්බර්ස් කිහිපයක් දෙන්නම්. ගොඩ දෙනෙක් දාලා තියෙන අපේ මේන් ලයින් එකට ගත්තාම කෝල්ස් ආන්සර් වෙන්නේ නැහැ කියලා මිස්ටර් ජාලිය නෝට් කරගන්න. 0.7.3.800.502.500.842 0.7.3.800.520 0.7.3.500.825 0.7.3.820. මේ නම්බර්ස් තුනෙන් 807.03.500.844 ඔය නම්බර්ස් හතරෙන් එකකට ගන්න මෙසේජ් එකක් දාන්නම් විස්තරෙත් එක්ක. කාමර 3යි. මිස් චතුරි අහලා තියෙනවා මේ ඊයේ එන්ඩ් එකේ හින්දා අපි ගෙවල් හදන්න බාර ගන්නවද කියලා. ඇත්තටම කිව්වොත් එහෙම අපි එහෙම විශේෂයක් නැහැ. අපි නැකත් තියෙන මාසවලදී කොන මාසයක් කරන්නේ අපි අනිවාර්යෙන් වැඩ පටන් ගන්නව නැකත් තියෙන මාසයක් නම්. දැනට හැමෝම ගෙවල් ඉක්මනින් පටන් ගන්නවා ඊයේ එන්ඩ් එකද. එහෙම ප්‍රශ්නයක් කාටවත් නැහැ. මොකද බඩු මිල එන්න වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේදී තවත් වැඩි වෙයි. මේ මාසෙදී තවත් වැඩි වෙයි. ඉතින් ඒ හින්දා මේ දවස්වල හැමෝම කරන්නේ ගෙවල් හදන්න පටන් ගන්න එක. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක විතරක් හදන්නේ, ෆස්ට් ෆ්ලෝ එක විතරක් හදන්නේ, කොටස් විදියට කිසිම ගයක් බාරගන්නේ නැහැ. මං හිතන්නේ සමස්තයක් විදියට අහලා තියෙන ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර දුන්නා. අනිත් ඒවා ගොඩක්ම එකම ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔයගලන්ට මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවොත් එහේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි. ඉතින් කියන්න තියෙන්නේ අපි පුළුවන් උපරිමෙන් අපිට පුළුවන් විදිහට අපි හොඳ ලස්සන ඩිසයින් එකක් අපේ අර උගල ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච 39.75 කියන බජට් එකට යන්න පුළුවන් වෙන විදිහේ ඩිසයින් එකක් අපි ආයෙත් අලුතින් දැම්මේ. තනි තට්ටුවේ ගයක්. අනිත් එක මේ මිස්ටර් උමේෂ අහලා තියෙනවා ඩයිනින් රූම් එකක් නැද්ද කියලා. ඔයාට ඩයිනින් රූම් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. කියන්නේ බජට් එකේ පොඩි වෙනසක් වෙයි. ඒක ප්‍රශ්නයක් නැත්තම් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ප්ලෑන් එක ඇඳලා දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අපෙන් ගොඩ දෙනෙක් අහනවා අපි ප්ලෑන් අඳිනවද කියලා. පහුගිය දවස් ටිකේ ඇත්තටම කිව්වොත් මාස දෙකක් විතර අපි ප්ලෑන් අඳින්න ගත්තේ නැහැ. මොකද අපේ ටීම් එක ගොඩක් බිසි වෙලා හිටියා. ප්ලෑන් අපේ සමහර ඒවා අපිට රිෆන්ඩ් කරන්න උනා. මොකද කාලයක් ඒගොල්ලන්ට සති දෙකක් විතර පහු වෙච්ච හින්දා ඒගොල්ලන්ට අපි නමුත් ඒගොල්ලන්ට කිව්වා අපේ මේ ඩිස්කවුන්ට් එක අපි දෙන්නම් එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. නමුත් ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා තිබුණා පරක් වුණා. මේ ප්ලෑන් එක අඳින්න මෙච්චර පරක් වෙනවා නම් ගෙවල් හදන්න කොච්චර පරක් වේද කියලා. එතකොට අපි ඒ කාලෙදි ගත්ත ගෙවල් අවුරුද්දක් ඇතුළත අපි ගේ හදලා බාර දීලා පෙන්නන්නම්. එතකොට ලබන අවුරුද්දේදී ඉතින් ඇත්තටම කිව්වොත් අපි ඒ හින්දා ප්ලෑන් අඳින්න ගන්න එක නැවැත්තුවා. හැබැයි දැන් අපේ ටීම් එක අලුතින් ප්ලෑන් අඳින්න වෙනම ටීම් එකක් ඉන්නවා. වර්ගඩිය රුපියල් 24යි. කවුන්සිල් ඩ්‍රෝවින් එක, 2D ප්ලෑන් එක, කවුන්සිල් ඩ්‍රෝවින් එක, 3D ප්ලෑන් එකේ ඒ ඔක්කොමත් එක. 3D එකේ වර්ගඩි 1500ට වඩා අඩුයි නම් තමයි 3D එක හම්බෙන්නේ. එහෙම නැත්නම් 3D එකට වෙනම ගන්නවා. ඉතින් ආයෙමත් දවසක හම්බ වෙමු මේ වගේම අලුත් බජට් හවුස් එකක් එක්ක. බොහොමත්ම ස්තුතියි. අමතක කරන්න එපා අපේ Houseplan YouTube channel එකත් subscribe කරන්න. Houseplan.lk
බිින්දුවයි හතයි බින්දුවයි තුනයි අටසියයි පන්සිය කියන නම්බෙකට කෝල් එකක් දෙන්න මෙසේජ් එකක් දාන්න. අපි කෝල් බැක් කරන්න මේ වෙලාවේ කතා කරන්න බැරි වුණත් මෙසේජ් එකක් දාලා තියෙන අනිවාර්යයෙන්ම කෝල් බැක් කරන්න. බොහොමත්ම ස්තුතියි. Well, that's good.